constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. මහකන්නේ වගා කටයුතු සඳහා නිසි කලට පොහොර ලබාගත නොහැකිවීම හේතුවෙන් ගොවීන් දුෂ්කරතාවට පත්ව සිටින ආකාරය පසුගිය දින කිහිපයේම දක්නට ලැබුණා. පොළොන්නරුව මහවැලි බී කලාපයේ ඇල්ලේවැව දම්මින්න අරලගංවිල කන්දේගම දෙමුලාගල ඇතුළු ප්‍රදේශ රැසක ගොවීන් පෙන්වා දෙන්නේ සිය වගා කටයුතු සම්පූර්ණ කර ගැනීම සඳහා ප්‍රමාණවත් පොහොර තොග ලබා ගැනීම ගැටලුවක් වී ඇති බවයි. පොහොරමිට කීයද දෙන්නේ? මේ අතර මිනිතේ ව්‍යාපාරයේ ප්‍රදේශයේ අද සිදු කළ සංචාරයකින් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී SM චන්ද්‍රසේන මහතා සඳහන් කළේ පොහොර හිඟේ විසඳීමට රජය වහා පියවර ගත යුතු බවයි. අද දින මිනිපේ ප්‍රදේශෙත් ඒ වගේම දඹුල්ල ප්‍රදේශෙත් සංචාරය කිරීමේදී දැක කාරණයක් තමයි විශාල පොහොර හිඟයක් පවතිනවා. ඒ නිසා ජන ජනතාව විශාල පීඩාවකට පත් වෙලා තියෙනවා. අද වෙනකොට පොහොර මිටි ගන්න හැඳුනුම් පත අරන් යන්න වෙලා තියෙනවා. එදා පොහොර මිටි 10ක් ගන්න මුදල අද එක පොහොර මිටියට දෙන්න වෙලා තියෙනවා. මාසෙ එකමාර පහුවිලා ගොයම් වලට. ඒ නිසා 75%කින් විතර අස්වන්න අඩු වෙනවා. මේ අස්වන්න අඩුවීම පිළිබඳව රජය වහ කියන්න ඕනේ. මේ අතර පෞද්ගලික අංශයෙන් පොහොර මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ චෝදනා කළා. මෙම ටෙන්ඩර් ක්‍රියාවලියේදී පොහොර මිලදී ගැනීම සඳහා සාර්ථකම ලන්සුව ඉදිරිපත් කර තිබියදීත් එම ටෙන්ඩරේ අහිමි වූ පෞද්ගලික සමාගමද අද මෙලෙස කරුණු පැහැදිලි කළා. අපේ සල්ලි වලින් සපයන්න අපි එකතු වුණා. මේ මොකද ආණ්ඩුවටත් සල්ලි පොඩ්ඩක් මාධිකමක් තිබ්බ හින්දා ඒ හින්දා අපිත් මේ ටෙන්ඩරේ කැබිනට් අපොයින්ටඩ් ටෙන්ඩර් කමිටියකින් අපි දෙන්නා ඒ ටෙන්ඩර් එක. අපිට මේක සප්ලයි කරන්න කාලේ නොකොට දවස් දෙක තුනකින් මිනිස්ට්‍රියකින් ඒක කැන්සල් කරලා දැම්මා. යූරියා පෝර නැති වෙනවා ලංකාවේ ගොවියොන්ට. ඒත් ඒක අපිට තිබ්බා නම් අපි මේ දෙසැම්බර් 20 වෙනකොට අපි සපයන්න එකඟ වෙලා තිබ්බේ යූරියා ටික. කෙසේ වෙතත් රජයේ පොහොර සමාගම් අද කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ පොහොර හිඟයක් රට තුල නොමැති බවයි. ලංකාවට පොහොර ගෙන්නන්නේ රජයේ ආයතන දෙක පමණක් නෙමෙයි, පෞද්ගලික ආයතන 12ක් ගේනවා. ඒතකොට ඒ 12 ලංකාවට ටොන් 40,000ක තවත් 40,000ක ප්‍රමාණයක් ගෙන්නන්න සියල්ල සූදානම් කරලා කිවිසුම් ගත වෙලා තිබ්බා. ඒතකොට ඒත් එක්කම පකිස්තානය විසින් අපනයන එක්ස්පෝර්ට් බෑන්ඩ් එකක් දැම්මට පස්සේ අර 40,000 ගෙන්නන්න බැරි වුණා. ඔය ප්‍රශ්නෙට මුලපිරුණ යන්නේ එතන. ඒ සමාගම් වලට නෙමෙයි ඒ සැපියුම් කරුවාට විරුද්ධව පියවර ගන්න අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ සමාගම් වල වරදක් නෙමෙයි ඒක. නෑ පකිස්තානයේ රජය ගන්න තීන්දුව తీරන පිළිබඳ ලංකා රජයට වග කියන්න බෑනේ. නෑ ලංකාවට පොහොර ආයනය කරන 12 දෙනා කැඳවලා මේ දවස් ටික ඇතුළත ටොන් 7000ක් අපි රට පුරා ගෝජන සේවා මධ්‍යස්ථාන වලට නිකුත් කරලා තියෙනවා. ඇයි මෙච්චර කාලයක් යනකම් මේ නැවත නැවක් ගෙන්න ගන්න බැරි වුණේ? මේ එන ජනවාරි මාසේ 3-4 වෙනි විට තවත් පොහොර ටොන් 40,000ක් ලංකාවට එනවා. ඉතුරු ටොන් 32,000 ඊට දින 4ක් කොහොම පහක පසු වෙනවා. විමල් වීරවංශ මන්ත්‍රීවරයා මාධ්‍ය සාකච්ඡාවක් තියලා ලොකු සංදර්ශනයක් දැම්මා. කාරණා පහක් ව පහම බොරු. ඔය ඩොලර් 284 දැම්මා කියන ආදිය තමයි මේ පොහොර ප්‍රශ්නෙට මුල. ඔය පකිස්තානයේ පොහොර පෞද්ගලික සමාගම් වලට ගේන්න බාරගත්තු මිනිස්සයා. එයා වෙලාවට පොහොර ටික ගෙනත් දුන්නා නම් පෞද්ගලික අංශය පොහොර බෙදනවා ගොවියට පොහොර දියන. ඒ ටෙන්ඩරේ ෆේල් කරේ ඇමතිතුමාගේ උමනාවට කියලා විමල් වීරවංශ කියනවා. විමල් වීරවංශට මේ ටෙන්ඩර් ගැන හොඳ අවබෝධයක් තියෙනවා. එයා ඉන්න කාලේ ඇමතිවරයෙක් විදිහට එයා ඒවට මැදිහත් වෙන්නේ නැති. එයා අනිත් කතාව කිව්වා ග්‍රැනියුලා පොහොර තත්ත්වයෙන් බාලයි. ඒක මේ ගේන්නේ බාල පොහොර විකුණන්නේ කියලා. එයා දන්න මගුල. පොහොර කිව්වහම මේක මාෆියා එකක්. මේ රට ඇතුලේ 17 දෙනෙක් විතරයි මේ අවුරුදු 10-15ක් විතර මේ ගනුදෙනුව කරන්නේ. එතකොට පිට රටත් අපිට කවදාකවත් පොහොර ටික පොහොර හදන ෆැක්ටරියෙන් ගන්න හැකියාවක් නැහැ. ඒ ලෝකේ පොහොර ව්‍යාපාරයේ ස්වභාවය. අපි අතරමැදියෙක් හරහයි මේ පොහොර ගන්න වෙලා තියෙන්නේ. මේ අතර ගොවිජන සේවා මධ්‍යස්ථානවල කිසියම් පොහොර හිඟයක් පවතින්නේ නම් ලක් පොහොර සමාගමේ 0.114330 හෝ කලම්බු කමර්ෂල් පොහොර සමාගමේ 0.114335721 යන දුරකථන අංකවලට දැනුම් දිය හැකියි. මේ අතර පොළොන්නරුව තඹාල රායිපුර ප්‍රදේශයේදී පාලන මිලට වඩා වැඩි මිලකට පොහොර අලෙවි කළ වෙළඳසලක් අද පස්වරුවේ පාරිභෝගික සේවා අධිකාරිය විසින් වටලනු ලැබුවා.
මෙම ස්ථානයේදී රුපියල් 2500ක් වන පොහොර මිටියක් අලෙවි කර ඇති. රුපියල් 2900ක මුදලකට වන අතර එහි තිබී පොහොර මිටි 102ක් පාරිභෝගික අධිකාරිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.